න් අසිරිමත් බුදුවදන් වැඩ සටහනෙන් අපි අද දවසදිත් පලලාපොරොතුවන්නේ බුදුපාණයන් වහන්සේ දේශනා කරන ලද වටිනා ප්‍රකාශයක් පමුට ලක් කරන්න ඒ වඩාත් තේරුම් ගන්නට උත්සාහ කරන්න. මේ උත්සාහැත අපට හැමදාමත් උදවන ඒ බාසුර මහත්මය අදත් අප සමගරැඳ ඉන්න මා හැමති එතුම ගෞරුවයෙන් හදරයෙන් පිළිගන්න හයිබන්න බාසරි මහත්මැතක එකතු වෙලා අපි බලාපොරොත්තුවන්නේ අද දවසද පවරණය කරන්නට දම්ම පදේ හවැනි ගාතාව බුදුන් වහන්සේ තම පදදි හැටහැවැනි ගාථ ඇදි මෙන ආකාරයෙන් ප්‍රකාශ කරලති න චරන්ති බාලා දුම්මේදා අමිත්තනේව අත්තනා යනදි වශයෙන් ඒ ගාතාවේ සිංහල තේරුම ඔබට මෙසේ ඉදිරිපත් කරන්නම් ප්‍රජඥාහීන බාලයෝ කටුක දුක්විපාක ගැනෙන පෞුකම් කරමින් තමා තමාගේ සතුරෙකුමෙන් ක්‍රියාකරති අප සූදන වන්නේ මේ ගාථාව අර්ථය තරමක් ැඹරම මසන්නටයි පශ්‍රමාතයම කැමති ප්‍රථමයෙන්ම එහි සමස්ථාර්ථය බතුමාගෙන් අන්න. මේ ගාතාවේ මූලි කාර්ථය ප්‍රඥ්ඥාහීනකම නිසා මිනිසුන් පවට පෙළඹෙන. ද අපි පවට පෙළඹෙන්නේ ප්‍රඥාවෙන් ගිල්ිහුණ අවස්ථාවල ප්‍රඥාව තිබුණ නං අපට පේවා මේ ක්‍රියාව කළොත් මෙන්න මේ ප්‍රතිඵල ඇතිවේවි. එතෝට කටුක විපාක පෙනෙනවානං අපේ ක්‍රියාව කරන්න නෑ තුර ප්‍රඥ්ඥාව හීන වන අවස්ථාවේද්දී අපට පේන්නේ ඒ ක්‍රියාවෙන් කරන ළඟම වාසිය එයින් ලැබෙන ළඟම ආස්වාදයයි අර දුරතියන තත්ත්වය පෙනෙන්නේ නෑ ප්‍රඥාවෙන් හීනවීම නිසායි මිනිසුන් පෞකාම් කරන්න ඇතටම කිසිම කෙනකුට පවකම් කරමින් පවට බරවෙල සතුටෙන් ජීවතෙන පුලුවන්ක හිතන් නමාරුයි. අපි මයිතන් මෙහෙදී ඉතාමත් වටිනව පැහැදිලිව තේරුම් ගන්න පව කියන ොක්ද අපි හැමෝටම පව කියක මක් දෙල යම ඉවක් යෙනවා. අප හරියට නිර්වාචනය කර යන්න කොහොද. ඕ පව කියන්නේ කුමත්. මොකද පැහැදිල අවබෝධයක් අපට තියෙන් ඕන පව ගැනන්නේ දි ොහෝවිට මේ මතු පිටින් තමයි මේ වචන පාවිච්චි කරන්නේ. පව කියල කියන්නේ තමාගේ විඤ්ඥානය තමාගේ ආත්මභාවය කිලුටු කරනදී එතකොට යම් ක්‍රියාවකින් තමාගේ ආත්මභාවය තමාගේ සිත කිල්ට වෙන නම් පැහැදිලියම එය පව. ඉති මේ අවබෝධය නැති නිසා හා නොසල කිලිමත්කම නිසා අපි එදිඳදා ජීවිත හරියට පව්කම් කරගන්න. දැ නිදර්ශනයක් හැටියට ගුරුවරයෙක් ළමයෙකුට වේවැලකින් පහර දෙෙනවා. ගුරර පව්කමක්කර ගත් එතනින්. මොකද එළමයට පහර දෙනකට ගුරරයාගේ සිතය වෛරය ඇති වෙනවා. එතකොට වෛරය ඇතිීම නිසා ගුරු සිත කෙල්ලසේවා. පවක්. නමුත් ගුරතුමහෙම කරන්න දරවාට තියෙන අ්‍යන්තාදනෙන් ඔහු හමකට ගන්න වෙන්න පුළුවන් කගේ වැරද්දක්දල දන්නුවම දුන්නේ නැත්තං ඒලම හොන්ද තත්ටාවන ට දිසාපාම ඇැරුද පාලතින කතාවල හෙම කරලති නර තලකාපු දරුවර. තොටඒක පවක්ෙන පුළුවන්න්නේ ඕක්ගහල තියෙනවා මේ ගුරුවරුන්ගේ ගුරුරගයන අප කරුණාවෙන් දරුවාට ගහන්න කියලා මම ඉතන්නේ ඒක ආත්ම වංචනක ප්‍රකාශයක් තැ එහෙම කරුණාවෙන් ළමයාට ගහනා කියන ගුරුවරැගෙන් අප හැෝත් ඇත්තටම වෛරය ඔබ තුළ පහල වනාද වෛරයේ පහලවම නිසා ඔබගේ චිත්තවේග උත්සන්න වනාද එතකොට වෛරයෙන් චිත්තවේග උත්සන්නවීම නිසා ඔබේ හර්ද ස් පන්ධනයේ වැඩි වනාද. කිව්ව බොහො විට කියන්න වෙන අවංකව ඕහ කියලා. එකන්නේ කෙනෙකුට වෛරයක් නැතුව ගාන්ඩ බෑ. රිද්ධවා්ඩ බෑ. එතකොට සිසිවෙකුට ගැසීම පව. ගැසීමෙන් පවා සිත කැලසෙන ගුරුවරයාගේ වනාට. ඉති මේ වගේ අර එදිනිෙදා අපි කරන ක්‍රියාවලින් අපේ සිත, කෙලසෙනවා නම් අපි හරි ප්‍රවේශංගවෙන්නට ඕනේ. දැ පහපේ කියන්න දිමුතු ක්‍රියාව පමණක් නෙවෙයි. සමහට යම් සිතවිල්ලකින් අපට දැනෙන මුළු සිතම කෙලසිලා යනවා. එතකොට සිතිවිල්ලෙන් පව්කරන්න පුළුවන්.ඒවගේ අපි කෙනෙකුට සැර පරස වචනවලින් දෝෂාරෝපණයකරොත් පරිභව කරොත් ඒ අප ඒ වචනවලින් පළමුකොටම තමාගේ සිතයි කෙලසෙන්නේ තකට අපි දන්නවා සිතුවිල්ලෙන් සිදුවෙනවා වචනයෙන් පව් සිද ක්‍රියාව පව් සිති වෙනවා. ඉතින් පවකිව්වහම පිවිධ පව්වර්ග තියෙනවා. මේ සේරම පව් ඇතිවෙන්නේ ලෝබ දවේශ මෝහ කියන මූලාශ්‍ර තුනින්. එනිසා මේට කියන පාප මූල කියලා. කැපතුමා ජන පැහැදිල සරල නිර්ණයක තමයිකැන් ත කෙස ය. කියාව සිතුවිල්ලක් තිබේ දෙතන පවක් තයෙනවකෙන අදහසද. ඕ යම් ක්‍රියාවකින් සිතුවිල්ලකින් වචනයකින් තමාගේ සිත කෙලසෙනනම් ඒ පැහැදිලියෝම පාපයක් නේද. එතකට මේ පාපය කන්ද අපිට මේ විදියට තේරුම්ද සෝදිශ්්‍යයෙන් ඉන්නවා නම්. කුමකින් ද මගේ සිත කෙලසෙන්නේ කියලා අන්න අපිට පුළුවන් පාපයෙන් වලකන්න. ඒක බොතුවාට ැලින්කව දැන් ලෝබ වශ මෝහමූුවලින් තමයි මේ පාපිී තත්ත්වයට එන්නේ කියලා නමුත් ඒක ඇන්දි මට පාටිතුර දෙයක්ට මතක්කචච දෙයක්ම අපි ආහා තියන කවයක් මේ කරන කලට පවු මීරිය මීසේකල් ඒන්න මේ පව කරන වෙලාට සමහරයවයාටඒ හරි හොඳයි වගේ ඒ සැපයක් තියන වගේ දැනවාන ඕ අර ලෝවැට සංග්‍රාවය තියෙනවන්නේේ ද කරන කලට පව් මීරිය මීසේ සෑම පාපේකම තියවා යම් කිසි මීහිරක් නැත්තම් මිනිස්සේව කරන්න නැනදේ. එතකොට ඒ මිහිර කියල කියන් ඒ පාපය කරන අවස්ථාවේ හෝ කරලා ඉවරුණා යම් ආස්සා දෙයක්. අස්සැසිල්ලක් දැනෙන. අන්නේ අස්සැසිල්ල දැනෙන දැනීම නිසයි මිනිසුම් පවු කරන්නේ. හැබැයි ඒ අස්සැසිල්ල ඒ මිහිර පින්ද වගෙන වෙයි එහි ප්‍රතිඵල බොහෝම කටුකයි. එතකොට ප්‍රඥාව අපට තියෙනවා නම් අපිට පෙන්වා මෙිහියම් ආසාධයක් තිබුණත් මේ ආසාදය ලබන්ඩයෑම නිසා මට බොහෝ කටුක විපාකවලට ඉදිරයේදී මූුණ දෙන්ට සිදුවෙනවා කියලා පුද්ගලයා ඒ පාපයෙන් මිදවා. එසා අපි අහුවෙන් හොඳ නෑ පාපේ මතුපිට තියෙන මිහිරට දැ ඔබතුම හැම කියවට මට පවාර්ටාවප සිතුවිල්ලක්තම ඇතම ලෝබ මෝහමුල් දෙකට මිහිරක් තියවා වෙන්න පුළුවන් ඇත්තරප දවේශයේනි සසා පෞ්ගරනට ිහිරක් යවාද අපි ආයිතර් පුරුවරයා සිද්ධියු නැතිනම් තාත්තකන දරුවයකට යමුසි අවධ්‍යයක් වනට තරවට කිරමක් කරන්න බැලොත් ඇතරමට මහිරක් නෑ දැනගෙන මේ අමිහිරක් තියෙන්නේ ගැනලම තමගේ දරුවට කවුර තාත්ත කන ගහන්නේ සතුට එක්නේ මහිතන්න. නමුත් දවේශය අමටමකින් එතන එන්න පුළන් සුලු මහතකට ොර දේශකාරී මුල්වල ගෙන පාපවලත් මිහිරක් තියනවාද ඕ දේශය හටගන්නේ ලෝබේ මොල් කරගෙන දැ. ගුරරයා තුළ යම් ලෝබ හැඟීමක් තියෙනවා මේ දරුවා මගේ සිතේ තියෙන විදිහට සිටින්න ටෝනේ නේ ඒ දරවා පිළිබඳ ප්‍රතිරූපයක් ගුරුවරයාගේ සිතේ තියෙන එකකොට ප්‍රතිරූපය කරනකුට ගුරට පහසුවක් දැනෙනවා. එකකොට අන්න තර ඇති වෙන. එතකොට කෙනෙක් පිළිබඳ ඇතිකරගන්නා ප්‍රතිරූපය පවා එක් තරා ලෝබේ සරූපයක් නේ මට පැහැජිපතුවාගකන්න එතකට අප සි ඔබතුම කියෙනැට අප සිත්ත කෙසර යම් කාරයක සිතුවිල්ලක් වචනයක් ක්‍රියාවක් තුළින් පාපයක් සිද්ධ වෙනවා. එතකට ඇමිතම යම් කිසි කෙනෙක් පව්කරගන කරගන කරගෙන මේද අපි හැමෝට වෙනකට මකක් සිදලෙන. ඔබහන කෙනෙක් පව්කරගෙන පව්කරගෙන යනකොට කුමක්ද වෙන්නේ නේද. තැම් පව් කරන්න කරන්න මිනිසාගේ මානසික තත්ත්වය පහලට වැටෙනවා. එතකොට ඔහු මනසිම් පහලට වැටීම නිසා ජීවිතය යම් ලස්සන දේවල්තියෙනවාද ජීවිතය සතුටය හැකි දේවල්තියෙනවාදේ ඒවා ඒ ජීවිතය සතුට සුන්දරත්වේ විඳගන්න බැරි ගොරෝසු මනසක් කඔහුතුල වර්ධනය වෙන. ඒ වගේම අර කරන පව්වල්ල ප්‍රතිඵල එනකොට ඒ පුද්ගලයා නොයෙක් විදිේ කරදර ප්‍රශ්නවල පැටෙල්ලා දුකිට තත්ත්වයට පත්වෙන. ඒවගේ පව කරගෙන කරගෙන යනකොට දැන් අපි මේ සාකච්ඡා කරන ගාතා වෙතියෙනවා. තමා තමාගේ සතුරෙක මෙන් ක්‍රියා කරන සත්තුවයට එනවා. අන්න මෙතන හරි වැදගත් තැන අපි විමසා ැලි යුතුබට උතුමගේ හන්නතුරන දැන්ගා කිසිම හේත්තුවක්න අපි අපිට අපි තමන්ට අයිර කරන්න නැහැ. අපි තමන්ට දවේශයක් කරන්නවා කෙ ෙහින් ම එහමන කොහොද පව්කරගෙන ගලි අපි අපේ සතුරෙක් වවෙන්නේ අන් හර. නවිද්‍යාත්මකෝ බලන්න පුළුවන් තැන. මහිත මේ ගතා ඉතා වැදගත්ම ැනව තමා තමාගේ හතුරෙකුල් ලෙස ක්‍රියා කරන්න තත්ත්වයට පවකිරීම තුළින් පත්වෙනවා කියන එක. දැක මනවිද්‍යාත්මකව බැලුවම් අපට පේනවා අපේ මේ මනසේ තල තුනක් තියෙනවා. අපිට විඤ්ඥානකමක පහළම තලට අපිට කියන්න පුළුවන් ප්‍රාථමික විඤ්ඥානය. දැන් ඊළඟ තලට කියන්න පුළුවන්, සාමාන්‍ය විඤ්ඥානය හෙමැත්තන් බුද්ධි විඤ්ඥානය කියලා. එතනනුත් ඉහළ විඤ්ඥානයක් තියෙන ඒ අපිට ගැනපුළන් උත්තර ඥානය තුළ විඤ්ඥානත වනක් තියෙන. දැන් අප පහළ විඤ්ඥානය ගැන බැලුවෝත් ඒක ප්‍රාථමිකයි. ඒ පහළ විඤ්ඥානය ඇති වුණේ මනුස්්‍යයා විසල්ලාම සත්‍යයෙක් ඇටියටීට. එතටේ තිරිසංකම තාම අපි තුළ යටපත්ත තියෙන. ඒ සත්‍ය ඊට පස්සේ අර්ධවානරයෙක් වෙලා, පසයි මනුසයෙක්ක වුණේ එතකට ඒ මනුසයම් ලේච්ච වනචාර සත්වය කැටියට නේ අවුරුදු හැත්තලක්ෂයක් විතර වනචාරීෝ ජීවත් වුණ. ඒ වනචාරය ජීවත වෙච්ච මිනියා ටික ටික සිි්ටකම ඉගෙනගෙන තමයි අද ත්ත්වයට පත්වුණේ දැන් පව ඇතිවෙන්නේ අ ප්‍රාථමික විඤ්ඥානය එකැන් අප තුළ තියන ලේච්චහා තිරිසන් සිතනුයි පව් සඳහා අපි පොළවාන්නේ එතකොට පෞකම් කරන්න කරන්න අර ප්‍රාථමික විඤ්ඥානය ඉන්න මලේච්චය ශක්තිමත්තේෙන. අන්නේ ලේච්චය තමයි තමාගේ හතුරා ලෙස තමා ජීවිතය ගොඩනගා ගත්තේ ඉතාම වටිනා දේවල් විනාස කරනවා. චරිතයේ විනාස කරල්ලදානවා ඒ ලේච්චය. තමාට යම් සමාජ පිළිගැනීමක් ලැබිල තිෙනවා න ඒක විනාස කරවා. තමන්ගේ ජීවිතය ය සතුරත්ති වුණද ඒක විනාස කරවා. ප්‍රශ්නේ ඇයි අපි මලේච් තමාතුල සිටින ලේච්චා ශක්තිමත් කරලා. ඒ මලේච්චාටීඩ දෙන්න අපේ ජීවිතය විනාාසකම. අබතුමක්කිව කාරණය නැවත තහවර කරගන්න හවත්ත එක කියන්න තුමාක් කියන දැන් අපේ සිත තුළ විඤ්‍යානය මට්ටම තුනක් තින ඒහි ප්‍රාථමිකම පහත් අලේ තියනෙන ඇත්තටම යම්පසියාකාරයක සත්වයන්ට වඩා සම්බන්ධය මලේච සිත්වලි සමූහයා. ැමහතුලින් ම පාපකාරකෙවලට පෙළබීමක් කරන්නේ හැබයි කරන්න කරන්න කරන්නේ ඇතිවෙන වර්ධනය වසේ ඒ ලේචා නැව මතුපිටට ගැනීමෙන් අපි අපේම සතුරයක් කරා කියෙන හස. එදැන්ගේ මලේච්ච අප තුළසින මලේච්චා මතුවවෙන්න මතුවෙන්න. ඒ ලේච්චය මොකද කරන්නේ අපේ මේ බුද්ධිමය සිත විනාශ කරනවා. ද ප්‍රාථමක සිතය ලක්ෂණයක් තමයි දෙමුතු ප්‍රාත්මික හරීම ආස්සාදයට ලෝබයි කෑදරයි. එතු සුකාශවාදය කොතන තියෙන්නේ ඒයට ගිජුව හොයාගෙන යනවා. එතුළ තමාගේ සුකාශවාදයට කවුරු හරි බාධාවක් කරපු ගමන් ඒ බාධාව විනාස කරන්න විශාල වෛරයක් කෝපයක් ප්‍රාථමික සිතේ හටගන්නවා. එතකොට මේ ප්‍රාථමික සිතට යථර්ථය පෙනෙන්නේ නෑ. එය මුලා වෙලා තමා හිතන දේම හරි කියලා වැඩ කරනවා. ඉතින් මෙන්න මේ විදි ප්‍රාථමික සිත මොකද කරන්නේ අපේ මේ බුද්ධමය සිත විනාශ කරලා අපේ මානසිකත්වය බොහෝම පල්ලෙහා මට්ටමට ගෙනනවා. පැහැලි කර අපට ඇතරම ප්‍රාථමික වට්ටමේ තියන පාප සිතට ඉඩෑරීමෙන් අපට සිදුවන තියෙන විනාශය ගැෙන මතන් අපට සාකච්ඡාව මෙතරදී අනි පත්තට මාර්ුවෙන පුළුවන්හෙම අපි තොට පාපකාරය සිතුලුවලින් ඒ ප්‍රාථමික විඤ්්‍යානය තුළින් හැටරගන්න විනාශයෙන් නොවයි පින කියන තැනට ඔබෙන පන පව එහෙම නම් මොකක්ද පින කියකි තැන් අපි කිව්වා පාපකාරී චේතනා සියල්ලම හටගන්නේ අ පාථමික විඤ්්‍යානය නද දැන් ඇතටම කෙනෙක් පාපයක් කරනකොට හ ඇත්වාසේම මල ච්ච සත්වයට නවා. දැන් හොඳ බුද්ධමත් කෙනෙක් ගේ හිටියට පවක් කරන වෙලාට ම එතවට පවු එන්නේ පාල ප්‍රාථමික සිතේ එ පින් එන්නේ කොහෙන්ද අපි කිව්වා ප්‍රාථමික සිත තියෙනවා සාමාන්‍ය සිත තියනවා උත්තර සිත තියෙන අන්නට උත්තර සිතෙන් තමයි පින් පහලවෙන්නේ දැ උත්තර සිත පිළිබඳ අපිට සංකල්පයක් පැහල්ලි කරළ දුන්න නමු අපිට අවබෝධ කරගන්න පුළුවන් සත්ව පරිනාම ඇත්තෙක් අපේ තියෙන සත්ව ඇතිඇතික පාථමික විංජානයක් තියෙනයි කියන එක. ත උත්තර සිතක් තියනවා කියන ක අපි දන්නේ කොහො දෙකර සාක්ෂි තියෙනවාද ඔබ කියනහල්. අපට උත්තර සිතක් සහජයම තිබුණන. අර වානරයා වෙලා ලේච්චයලලා ඉන්න කාලේ උත්තර සිත තිබුණ. ඇතසේ මිනි හා ශිෂ්ට සම්පන්න උනේ අර ලේච තත්ත්වය ඉඳගෙනත් ඉඳල හිටල හෝ අර උත්තර සිත පැත්තට ගමන් කිරීම නිසායි. අද ිෂ්ට තත්ත්වයට ඉන්න පුළුවන් ගුණේ. තවත් අපි ඒ උත්තර සිතට ඉඩහරිනානං අපට මේ දැන් සිටින්න තත්ත්වයනුත් තඉහලට යන්න පුළුවන්. එැ බාල මේ උත්තරසිතේ ලක්‍ෂණය තමයි සියලුම සාරගුණතියෙන්න්නේ මේ උත්තරසිතය දයාව කරුණාව මෛත්‍රීය. ක මේ උත්තර සිතාවට හැමති සේම කියනවා දයාව කරුණාව යහගුණය අනුව ජීවත්වෙන්ට කියලා න ඇත්වසිීමම තියනවානේද හොඳට පෙළඹීමක් මනුසසියගේ හොඳ කරන්න මිනිසා සහජයෙන් කැමතියි. ඒයට උත්තර සිත නිසායි ඒස් බාහිම අපතුලින් ඉටික මතුවෙන දයාව කරුණාව වෙන් උත්රසිතේ හැබැයි අපි ගතත් ආදරය වගේ සංකල්පයක් එක් පැත්තකින් උත්තරසිතන්. නමු ඒක මොතුමාර කිව්වාගේ ගොඩක්ට ආදරයකල හිතන්ගන්න එමනම් මාත්‍යක සමඳ මට අයිති මේ විදරසී සිටිය යුතු කියන සකල්පය ගොඩ ආදරයන්නේ තොට එකයිත් ප්‍රාථමක සිතට මද තනිය ආදරය කිව්වට සැබෑ ආදරය අපි දන්න නෑනේද. සැබෑ ආදරයේ දන්නේ නැ ප්‍රාථමික සිත ප්‍රාථමික දන්නේ තමාගේ ආස්වාදය සපුර්ාගැනීම පමණයි. එතකොට මේ දැන් අවි පාච්චි කරන සිත ආදරය කියල හිතන්නේ තමන්ට සතුටිය හැකි දේවල්. දැන් අපි කෙනෙක් තමාට ඕන හැටියට ගමාගේ සතුට සඳහා ක්‍රිය කරනවානම් අපි කියන ඔහුට හෝ තමන් ආදරේ කියලා නවත් අපි හිත හැටියට එයා ක්‍රා නොකරනොකට අන්න තර ඇැතියෙන. නව සැබෑ ආදරේ දන්නේ උත්තර සිත පමණයි. සැබෑ අදරයට අපිට ඇත්වසේම දයාව කියන්න පුළුවන් වඩාම හඳ වචනතම මෛත්‍ර ඒ මෛත්‍රී එනැහැ මේ ලෝබදේශ මෝහෝ කිසිවක් නෑ. මරතන උ මකිමට උත්ර සිත ැ තව පටක් විම සොතුොන් එක ද උත්තර වි්‍යානය උත්තර සිත පහල විිම සිදුව කොහ ඔවදැ උත්තර සිත උපපත්වය සිට මනුසයාට තිබුණ දෙයක්. ඒ උත්තරත හැමතිස්සේම අපට කියනවා හොඳ කරන්න. යහපත කරන්ඩ. යහපත අත්්දකින්න යහපතානුව ජීවත්වන්න කියලා අපට කියනවා. ඒනිසා මනුස්්‍යයකකි තියෙන පෙළඹීමක් යහපත්්දේ කරන්න. න දැන් අප ආගමික දේවල් බානකොට පුදුමාකාර ලොක ලක්ෂ සංඛ්‍යාත ජනයා යහපත්දේ කරන්න ධර්මශ්‍රවනය කරන්න පින්කාන් කරන්න පළඹෙන. ඒ අර උත්තර සිත නිසායි. එ මේ උත්තර සිතේ දිිමුතු තියෙනවා අවශ්‍යතාවගේයක්. මොකද්‍යාශතා දැනටත්මාකි ආදරය කරන්න මයිය කරන්න. දයාව දක්වන්න. නැති බැරියායට පිහිට වෙන්න. ආදීවාශයෙන් උත්තර සිත පොළඹවන යහපත කරන්න. එතකට එහෙම පෙළබීමක් මනුසයර තියනෙ නිසාපට අනුමානයෙන් කියන්න පුළුවන් උතුම් දේ කරන්න පොළොඹෝන විඤ්ඥානයක් එහම ඇත්තම් උත්තර විඤ්ඥානයක් අපට තියෙන කියලා. අපි ඒ උත්තරවිඤ්ඥානය පෙළඹීම ගැනත පතුමායකිේ දයාව කරුණාව මෛත්‍රී දක්වන්න මගේඒ පෙළමවේ උත්තර සිතන්ගෙන කියෙන ත්තර ්‍යානය ඒක ක්‍රියාකාරිත්තයගෙන අපි කතර උත්තර විඥානය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. උත්තරවිඥානයේ ක්‍රියාත්මක වෙන්නෙත් යහපද්ද කරන්න අපට ඇතුළ තිංගෙන බලපෑමූඩ. එත පහැදිලියම් උත්තර සිත ක්‍රියා කරන දැම් අපි පහත්දයක් කරන්න යනකොට අපේ උත්තර සිත කියවා කරන්න දෙපව්ක ක්‍රියා අපිරි සිදුවයි ඔබ විනාශවෙන්වා කියලා අප පවින් වලක්වා ගන්න ස්වභාවයක්තිය නමේ උත්තර සිතේ නේද අප පිනත් පවත් ගැන වෙන්වෙන් තර්ම තාක ම සමගතන සසාච ත ගැම්පරට ඇනෙ මට ර්ම ප්‍රයගක ප්‍රශ්න කතුම හන්න්න එක ඇත්තටම මතුපිටින් දන්දීම එම ඇතිනම් වෙන්න වගේ අරුදෝකිරීම පින් සහ තව කෙනකුට ඇම්යම් දේවල් කරදරකීමම පව හැටි වගේ දකින දේදී තු අවසාන විග්‍රහයේදී පිනටත් එතු සිත දැඟ ඔබතුමකිව සිත කෙලෙසන දේවල් පව් කියලා. පින එතකට අපිටම ඇත්තටම ක්‍රියාවකද පිණ තියෙන්නේ ඇතිනම් ඒක කොමද සබන්ධතාාව වෙන්නේ. පින පහල වෙන්නේ කොහොම ගැන් උත්තර සිත පොළොඹවනවා යහපත කරන්න කියලා. ඔන්න අප යහපත්ධයක් කරනවා. ක්‍රරහ මොදවෙන්න අට උත්තර සිතේ පිනායෑයම කියෙන. එත උදැන් උත්තර සිතර අප වෙනවාචනයකින් කියන්න පුළන් ආධ්‍යාත්මය කියලා. එතුට ආධ්‍යාත්මේ යම් ක්‍රියාවකින් යම් සිතුවිල්ලකින් යම් වචනයකින් පිනාෑමක් සිදවෙනද අන්නේ පිනාෑම තමයි පින කියලා කියන්නේ. එතුට නිගන්තරයෙන් ආධ්‍යාත්ය පිනා යනකොට මොකද වෙන්නේ ශක්තිමත්වය. ඒ වර්ධනය වෙන. ඒ ඇනි මනුෂ්‍යයාගේ උත්තරවි්ඥානයේ වර්ධනය වෙන්නේ, ඒ යාපත කිරීමෙන් කොටින්ම වෙනවාචිලින් කියෙනන පින් කරන්න කරන්න අපේ උතුම්ත උත්තර සිත වර්ධනය වෙනවා. පහු කරන්න කරන්න ප්‍රාතිමක ලචට වැට එතකටත් අපි තරණය කරන්න ඕනේ අපි ආපහු ප්‍රාතිමක මට්ටමත්‍රද ජීවිතය අන් ෝ න හමැත්තන් උත්තර මට්ට මුසදක ම එතන්දී බතුම මට තවත්ය ඇදලිරන අවස්ථාවක් දෙන්න දැන්. ඒ වගේ දේවල් කිරීමෙන් උත්තර සිට පිනාෑම පිනක්. ගේම අර්පැත්තෙන් මේේචත්තය යන අතරදිී ඔය අතර මැද දේව. එකන ඇත්තරම පාපියකුත් නැහැ සිත කෙලෙසීමකුත් නැහැ. නමුත් දයාව කරුණා වගේ උත්තරදයකුත් නෙවෙයි නමුත් සාමාන්ධ්‍යයක රස විඳීමක් තෘප්තියක් ගැනීම එකන එක මැදද. ඒඒම දක්ති න ඇත්තසේ මධ්‍යශ්‍ය තත්ත්‍යයක්ත්තියනවා දැන් අප දිදා වැඩ කරන්න කොට අපිගේමු අපි වාහනය පදවනවා. ඒ පිනක් හෝ පවක් නෙවෙයි න. එක හුදෙක සාමාන්‍ය ක්‍රියාවක්. එතකොට පවිංහා පිනෙන් වෙන් වූ මධ්‍යස්්‍යතත්වයකුත් තියෙනවා. ඉති අරහන්තේට යෑම තමයි වරද. දැන් දෙමුතු හවසානාසයෙන් අපිටි කියන පුළුවන් පවු්කරන්න මිනිසුම් දෙස අපිහාරි කරුණාව බලන්නට . මක දේමනුසයා ප්‍රඥාව හීනකම නිසායි පව්කරන්නේ. මේ කියනකොට මට මරක් කෙනා දමුතු මේ සෙන් කතාවක්. ජපානේ එක් තරා පාන්සලක මුනිවරයෙක් හසේ කර ත පස්සරෙක්. දවසක් හොරෙක් රාත්‍රියයේ මේ ආශ්‍රමයට ඇතුළලෙලා ගිනිියන්ට යමක් හොයනකොට කිසි දෙයක් තිබුණේ නැහ. ඒවෙලා මේ මුනිවරයා අවදවුුණ අවදි හව යාලුව අ මුකොද හොයන්නන්නේ තකොට හොරක්ව ම යම ගිනියන්නාවක කිසිම දෙයක් නෑ ගිනිියන්ට. තු මොනිෝරයා කිවා හිස්සතිව භයානෙ හරරි හැ කොච්චර මහන්සේලාද මේ රාත්‍රිය මෙතන්ට වෙන්න මන් නිදායින්න පැදුර තියන මේ අලුත් පැදුරක්ම පැදුරු රගයන්න කිවවා කියලා ඒ පැදුර දුන්න ඒ මන්සය ස්තුතිවත් කිය කිය නැතුව පැදුරු අරගෙන ගිය. ගියට පසනේ මුොනෝරයා එලියටාව රාත්‍රියයේ ලස්සනට පුරහඳ පායලා තියෙනම්. ඔහු පුරහන්ද දයා බල්ලකිවවා අනේ මේ පුන් සඳත් මේ මනුසයට දෙන්න පුළුව අගු න කොච්චරහොඳද. එතරම් තදි උත්තර සිත සම්බන්ධතාවය පැමිල් ලති. අපි සාකචවසන් කිරීීමණ මාකැමතිනවදත් ඇති මුලිම කිව ගාතාව මතක් කරන්නට අපි අද තෝරාගත්තය දම පදේ හැටහයවැනි ගාතාවහි සිංහල තේරුම රජ්ඥාහන බාලයෝ කටුක දුක්විපාක ගැනෙන පවුකම් කරමින් තමා තමාගේ සතුරකු මෙෙන් ක්‍රියාකරති බාශි මාත්නය පැහැදිලි කරේ. පතුල තියන ලේච සිතින් පෞ කරණනාආකාරය ඒක මුත්තර් සිට සම්බන්ධවීමෙන් නැතිවන පිනායාමින් පින් සිදුකර හැකයාාකාරත් පිළිබඳව. අපි මේ වැරසට හන මෙතකින් සමාක්ෂ කරනවා යලිත් ලබන් සතියදී. අලුත් ධම්ම පාටයක් තෝරාගෙන ඒවන්න කිරීම බලාපොරතු ඇතු.